පිවිතුරු දිය බිඳක් දන් දී ජීවිතය සුරකින ශ්‍රද්ධා පිවිතුරු පෑන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 117 වන ජලපිරිපහදු ඒකකය රඹෑව කඩහත පුංචි කුලම ගම්මානයේදී මෙම නව ජලපිරිපහදු මධ්‍යස්ථානය පසුගියදා ජනසතු කිරුණා සපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ වයි පිවිතුරු දියවර ලක්දිව පුරා බෙදාහරින ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් මෙම කටයුතු පැවැත්තුණා රුපියල් මිලියන 2කට අධික මුදලක් වැය කරමින් ඉදිකරන ලද මෙම ජලපිරිපාදු මධ්‍යස්ථානය මගින් දිනකට ජලය ලීටර් 15000ක් පමණ නිකුත් කරනවා. කුලතිලක සහ හෙන්නායක පවුලේ සැම විසින් මේ සඳහා දායකත්වය එක්කලා. පින්වත්නි ගෞතම බුද්ධ ශාසනය මුණගැසීම නිසා අපට ලැබිච්ච උතුම්ම දායාදේ තමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය. මේ පුණ්‍ය ව්‍යාපෘතිය 2014 වර්ෂයේ ඉඳලා මේ වෙනකන් පවත්වාගෙන යන්නට අපට බොහෝ සෙයින් උපකාර කළේ මේ ගෞතම බුදුසසුන තුල සිත පහදවාගත් ශ්‍රද්ධාවන්ත දායක පිරිස්. විශේෂයෙන්ම ඔබ දන්නවා අපි මේ ජීවත් වෙන යුගයේ इताम दुष्कर अवधियाक लंकावट इतराक निमी लंका वगेम विदेश रटवल पवा विविधाकार दुष्करता विविधाकार अपहसुता मिनिसुंट एतिवेन कालयाक इति एबंदु कालेक तमंगे मिलमुदल हरिहंबकरगत दने इवगेम तमंगे काले तमंगे वटिना श्रमे मे आकारें दंदीला මේ විදිය පුණ්‍ය ව්‍යාපෘතියක් සිදු කරලා නිමාවටපත් කරලා ජනසතු කරන්න ලැබීම අපි ලැබපු මහා වාසනාවක්. ඉතින් එහිදී අපි සිහිපත් කරන්න ඕනේ අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේත් ඒ වගේම ශ්‍රද්ධා මාදිජාලයේ අනුශාසක අපේ පින්වත් අලුදිනී සුබෝධි ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ කැපවීමෙන් එවගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අප්‍රමාණ දායකත්වයෙන් එවගේම කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශය එවගේම ශ්‍රද්ධා සමාජ සත්කාර ඒකකයේ දරුවන් එවගේම මේ ගම්මානී සදහැවත් පින්වතුන් බොහෝ දෙනෙකුගේ වෙහෙස මහන්සියෙන් තමයි මේ උතුම් පුණ්‍ය කටයුත්ත මේ ආකාරයෙන් සිදු කරලා අද නිමාවටපත් වෙන්නේ පින්වත්නි මේ ලෝකේ कृतगुण सलकी मे पाडम मुलिम्मपट कियादुन्नि अपे शास्त्रुन्हांसे सम्मा संबुद्धत्वेट पत्तुन बुदुरजानन् वहांसे बोधिमूलेदी उतुम त्रिविद्या सहितवै सम्मा संबुद्धत्वे साक्षात् कले ओब अहल एति भाग्यतुन्हांसे उतुम चुतूपपात ज्ञानय चुतूपपात ज्ञानय कियन मकक्द सत्यागी उपत विपत एक मे यम सत्येक यम लोक गत करला एक मनुष्य लोके वेन्न पुलुवां तिरिसन लोके वेन्न पुलुवां प्रेत लोके वेन्न पुलुवां दिव्य लोक वेल वेन्न पुलुवां निरे वेन्न पुलुवां ब्रह्म लोक वेल वेन्न पुलुवां ए ओनेम लोकेक वासे करन सत्येक जीविते गत करन आकारे जीविते आयुष अवसंगिला मियेयद्दी නැත්තම් වෙනයම් උපක්‍රමයකින් මිය යද්දී ඒ මිය ගියාට පස්සේ සත්‍ය නැවත උපදින ආකාරය උපදින ස්වභාවය මේ සියලු කාරණා භාග්‍යතුන් වහන්සේට මනාකොට දකින්නට පුළුවන් ඥානයක් ලැබුණා
ඒකට තමයි අපි කියන්නේ චුතූපපාත ඥානය කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට අපි කියනවා පින්වත්නි නමක් අනාවරණ දස්සී. අනාවරණ දස්සී කියන්නේ ආවරණ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැහිච්ච දේවල් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට නොදකින්න පුළුවන් දේවල් නැහැ. උන්වහන්සේගේ සම්බුදු ඥානියට සියලු දේ විවෘතයි. සියලු දේ විවෘත වුණ උතුම් චුතූපපාත ඥානිය සාක්ෂාත් කළ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අපට මනාකොට පැහැදිලි කරලා කියා දෙන්නේ මේ සත්‍ය ජීවිතයේ ගත කරද්දී රැස් කරගන්න කර්මයට අනුකූලව මරණින්මතු නිරේ උපදින ආකාරය ගැන. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ඒක හරියට මේ වගේ. දැන් ඔන්න උස අපි හිතමු ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ ඉඳලා කෙනෙක් බලාගෙන ඉන්නව පල්ලෙහා. ඒතර උස ගොඩනැගිල්ලක ඉඳන් පල්ලෙහා බලාගෙන ඉඳිද්දී මේ පුද්ගලයාට පේනවා අනිකුත් ගොඩනැගිලි වලින් මිනිස්සු එළියට එනවා. ඒ එළියට එන මිනිස්සු පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා තවත් ගොඩනැගිල්ලකට ඇතුල් වෙනවා. ඊට පස්සේ ආයේ ගොඩනැගිල්ලෙන් පිට වෙනවා. ආයේ තවත් ගොඩනැගිල්ලකට ඇතුල් වෙනවා. අර උස ගොඩනැගිල්ලක ඉඳලා බලාගෙන ඉන්න මිනිස්සයාට ඉතාමත් පැහැදිලිව දකින්න පුළුවන් අර පල්ලෙහා මිනිස්සු හැසිරෙන ආකාරය. ඒ වගේ තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සත්‍යයන් පිළිබඳව දකින්නේ එක් ලෝකයකින් අතුරුදහන් වෙලා තව ලෝකයක උපත ලබන විදිය කර්මානුරූපව. බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය බලන්න. ඒ නිසා පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් තොරව මේ කාරණේ හෙළිදරව් කරන්න බැහැ. ඉතින් ඒ නිසා අද මේ උතුම් පින්කම සඳහා සහසම්බන්ධ වෙලා උදව් උපකාර කළා විවිධාකාරයෙන් තමන්ගේ ජීවිතයේ උදාාර පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කරගන්නට යෙදුණා. ඉතින් ඒ වගේම අපි සිහිපත් කරන්නට ඕනි අපි මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ශ්‍රද්ධා සමාජ සත්කාරයේ එකකේ ඊළඟට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එකතු වෙලා මේ සිදු කරන ජල පුණ්‍ය ව්‍යාපෘතීන් වලින් ඔබ යම් ජලයක් ලබා ගන්නවද මේ ලබා දෙන ජල ලීටරයක් සඳහා රුපියලක මුදලක් අය කරනු ලබනවා. ඒ රුපියලක මුදල අය කරනු ලබන්නේ මේ ජල පිරිපහදු ඒකකේ නඩත්තු කටයුතු. විශේෂයෙන්ම මේ ජල පිරිපහදු ඒකකේ සඳහා විශාල විදුලි බිල් පතක් එනවා. ඊළඟට ඒ සඳහා ලුණු භාවිතා කරන්න ඕනි. ඊළඟට ජල ෆිල්ටර්. මේකේ තියෙනවා ෆිල්ටර් ජාති දෙකක්. ප්‍රී ෆිල්ටර්ස්, මේන් ෆිල්ටර්ස් කියලා සමහරට මේ ප්‍රදේශයේ වතුර ස්වභාවය අනුකූලව මාස ගානනකින් සමහරට අවුරුදු ගානකින් මේ ෆිල්ටර් අලුත් කරන්න ඕනි. ඒතකොට මේ නඩත්තු කටයුතු සිදු කරගෙන යෑමේදී විශාල මුදල් සමහරට වියපැහැදම් කරන්න සිද්ධ වෙනවා. ඒතකොට මේ දේවල් සිදු කරගන්න වෙන්නේ අර ජල ලීටරයක් සඳහා ඔබෙන් ලබා ගන්නා වූ පුංචි මුදලින්. ඊට පස්සේ පින්වත්නි දැන් මේ ප්‍රදේශයේ මේ ජල පිරිපහදු එකට අපිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පිරිස් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි රුපියලක මුදලක් අය කරනු ලබන්නේ. මොකද අපිට යම් කිසි කෙනෙක් වේතනයක් යොදවලා මේ ජල පිරිපහදු ඒකකයේ ආරක්ෂා කරගන්නට යොමු කරන්නත් සිද්ධ වෙන නිසා. දැන් සාමාන්‍යයෙන් අපි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලැබෙනවා නම් අපි ගන්නේ ජල ලීටරයකට 150ක මුදලක්. ඉතින් මේ වැඩපිළිවෙල නිසා තමයි අපිට බොහෝ කලක් දැන් මේ අවුරුදු 8කට වැඩි කාලයක් තිස්සේ මේ ජල ව්‍යාපෘතීන් ඉතාමත් සාර්ථකව සිදු කරගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ගම්මානී ජීවත් වෙන ඔබටත් මේ සිහිපත් කරන්න. මොකද ඉතාමත් ස්වල්ප මුදලක් ඒක. සුළු මුදලක්. හැබැයි මේ භාවිතා කරන ජල ප්‍රේරණය ඔබට අවශ්‍ය කරන සියලුම ආකාරයේ පිරිසුදු පානීය ජලය ලබා දෙන උපරිම තාක්ෂණයෙන් යුක්ත ජල ප්‍රේරණයක්. ඒ කියන්නේ සියලු අහිතකර බැරලෝහ සියල්ලම මේ ප්‍රේරණය තුලින් ප්‍රේරණය කරනු ලබනවා. ඒ නිසා කිසිම බයක් සැකකින් තොරව ඔබේ පානය කරන ජලයටත් ඒ වගේම ඔබ ආහාරයට ගන්න ආහාර පිළියෙල කිරීමේදී මේ ජලය භාවිතා කරන්න. මොකද ඒක
උපකාරයක් වෙනවා ඔබටත් ඔබේ පවුලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස. ඉතින් මේ කරුණු කාරණා ඔබට සිහිපත් කරමින් තවත් ඔබෙන් එක විශේෂ ඉල්ලීමක් කරනවා. මේ ගම්මානී පින්වතුන්, ඒ තමයි ඔබ මේ ජලපිරිපහදු එකකින් යම් ජලයක් පිරිසුදු ජලයක් තමන්ගේ නිවසට රැගෙන යනවද? ඒයින් ජල වීදුරුවක්, ජල පාත්‍රයක් භාග්‍යතුන් වහන්සේ උදෙසා මුලින්ම වෙන් කරන්න, පූජා කරන්න. ඒ ඔබේ ජීවිතයට විශාල ආශිර්වාදයක් වෙනවා නොඅනුමානයි. මොකද අපේ ජීවිතවල දැන් මේ වකුගඩු ප්‍රශ්නයේදී, මේ අර්බුදයේදී, මේ ජල ප්‍රේරණ සවිකරන්නට සිදුවීමේ කතා පුවත ගත්තම එකම හේතුව තමයි අපිටත් අපේ ජීවිතවල කෙලෙහි ගුණ දන්නා බව අමතක වීම. ඇයි කෙලෙහි ගුණ දන්න කෙනෙක් මේ මහ පොළොවට කවදාකවත් වසවිසක් එකතු කරන්නේ නැහැ. කවදාකවත් කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි, ගලා යන ජලපහරකට කෙල බිඳක්වත් දාන්න එපා කියනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව වෙන්නේ එහෙමයි. ඉස්සර අපිට ඒ හුරුපුරුද්ද තිබ්බා. ගලා යන ජලයකට මේ කෙල බිඳක්වත් දාන්නේ නැහැ. දැන් තියෙන වසවිස ඔක්කොම මේ ජලයට එකතු කරලා, භූගත ජලයට පවා මේ වසවිස එකතු වෙලා තියෙන්නේ කාගේ වරදින්ද? මේ පිට කවුරු හරි ඒලියන්ස් ලවිල කරපු එකක්ද? ඉබේ වෙච්ච එකක්ද? නෑ, ඉබේ වෙච්ච එකක් නෙමෙයි. මනුස්සයාගේම නොමනා, එහෙම නැත්තම් කෙලෙහි ගුණ නොදන්නාකම නිසා මේ මහ පොළොවට වසවිස, මේ මහ පොළොවට මහා විස රසායනික ද්‍රව්‍ය එකතු කරපු නිසා. ඒකේ ආදීනව තමයි අපි මේ දැන් විඳින්නේ. ඉතින් අවාසනාවකට ඒක හැදින පාටක් නම් කොහෙන්වත් දකින්න නෑ. ඒක හදාගන්න පුළුවන් හැකියාවකුත් නැහැ. ඉතින් ඒ නිසා තම තමන් තනි තනිව ඒ කටයුතු සිදු කරන්න නැති වෙන්න තාක්කල්, මොකද ඒක විශාල හානියක්. මම ඔබට ඒකයි සිහිපත් කළේ. දැන් බුදුරජාණන් වහන්සේ මම ඔබට සිහිපත් කළා මුලින්ම අපට කියා දුන්නේ කෙලෙහි ගුණ දන්නා පාඩම. සම්මා සම්බුද්ධත්වයේ බුදුරජාණන් වහන්සේ සති හතක් ඒ බෝධි මූලයේදී අනිමිස ලෝචන පූජාවන් ආදී සති හතක් කෙලෙහි ගුණ දැක්වුවා. ඒ කෙලෙහි ගුණ නොදන්නාකමේ ආදීනවේ තමයි මේ මහ පොළොවට විස රසායනික ද්‍රව්‍ය එකතු කිරීම. ඒ නිසා විදේශ රටවල් වලින් එන විවිධාකාර ප්‍රමිතියෙන් තොර පොහොර වර්ග, ඒ වගේම වසවිස, ඉවක් බවක් නැතිව මේ මහ පොළොවට එකතු කිරීමේ ආදීනව අද වෙනකොට විඳින්නේ ඒ ගම්මානවලම මිනිසුනේ, වෙන කවුරුත් නෙමෙයි. එනිසා ඒක මහා සෝචනීය කතාපුවතක්. ඉතින් ඒ සෝචනීය කතාපුවත අපි පැත්තකින් තියලා අඩුම ගානේ තම තමන් දැන් මෙතනින් ඉන්න සුළු පිරිස හරි ඔබේ ජීවිතවල අදිෂ්ඨානයක් ඇති කරගන්න, මේ මං ජීවත්ව සිටින කාලය තුලදී මේ මිනිස්සුන්ට වසවිසක් දෙන්නේ නැහැ. වසවිසක් මහ පොළොවට එකතු කරන්නේ නැහැ. දැන් මේ වසවිස එකතු නොකර ලංකා ඉතිහාසයේ කොච්චර සංපෝෂිත කාලයක් තිබුණද? ගොවිතෙන් වගා කරපු. ඉතින් අවාසනාවකට ඒ කාලේ ඉවරයි දැන්. දැන් තියෙන්නේ අකුසලයේ වර්ධනය වෙන කාලේ. ඒ නිසා අකුසලයේ වර්ධනය වෙන නිසා මිනිස්සයාට අනිත් හැමදේටම වඩා තමන්ගේ සාක්කුවට ලැබෙන පුංචි මුදල ලොකු වුණා. ඉතින් ඒකේ ආදීනව තමයි අපි දැන් මේ විඳින්නේ. ඉතින් කෙසේ හෝ වේවා පින්වත්නි, කෙලෙහි ගුණ බදන්නා බව ඔබේ ජීවිතය ඔබ නැවත පෙරට ගත්තොත්, එනිසා මේ රැගෙන යන ජලයේ මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරන්න අමතක කරන්න එපා. ඉතින් අද දවසේ අපි ජලපිරිපහදු ඒකකයේ විශේෂයෙන් කාලය තිසිදි කරලා ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වෙලා ශ්‍රමදායකත්වයේ දරලා බොහෝ දෙනෙක් පින්දහම් රැස් කරගත්තා. ඒ වගේම විශේෂයෙන් මේ කුලතිලක පවුලේ සහ හෙන්නායක පවුලේ සෑම් සියලු දෙනා විසින් මූල්‍ය දායකත්ව වෙන ලක්ෂ 21ක මුදලක්, විශාල මුදලක් වියපැහැදම් කරලා ඔවුන් ඒ ආකාරයෙන් බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. ඒ වගේම තමන්ගේ ඉඩම, ඒ වගේම තමන්ගේ ළිඳ පරිත්‍යාග කරලා ඒ ආකාරයෙන් පින්වතුන් බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තා. අපි සම්බුද්ධ පූජාවන් පවත්වල පින්දහම් රැස් කරගත්තා. දහම් කරුණු ශ්‍රවණය කරලා පින්දහම් රැස් කරගත්තා. මේ නොයෙකුත් ආකාරයෙන් අප සියලු දෙනා විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්
पिंग कैमति सियलु देवी अंट अनुमोदं करमु पिंग कैमति प्रदेश बार पलात बार सियलु देवी देवता उन्हां सेला में सियलु पिंग अनुमोदं वित्वा देवी अंगे दिव्य आविश वर्ण सप बल दिवन वित्वा सियलु देवियो तुतुम धर्मा बोधिं सेनसीम लबत्वा साधु 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 एवगेम विशेषेम अपि सिहिपत् करगत युतुयि मे मोहते मे पुण्य व्यापृति आरंभ करन्नट यदुनि अपगे गुरुदेवोत्तम पिन्नत लोकु स्वामीन् वहन्सेगी आवादें आशीर्वादें इन गुरुदेवोत्तम पिन्नत लोकु स्वामीन् वहन्सेट मे सियलु पिन अनुमोदन वित्वा एवगेम श्रद्धा मादिजाली गरु अनुशासक पिन्नत अलुदिनि सुबोधि स्वामींद्रयन् वहन्सेट मे सियलु पिन अनुमोदन वित्वा एवगेम अद दिने मे उतुम पिंकम संदा अपत् समग संबंध वन ඒ අතිපූජනීය පහල රත්මල් ගහවැව පියරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවී දීර්ඝායු සම්පත් සැලසේවා ගෞතම බුදු සසුන තුල තුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව උදා වේත්වා සාදු 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 ඒ වගේම මේ ප්‍රදේශයේ වාසය කරන යම්තාක් පින්වන්ත මහා සංඝ රුවණක් ඇද්දී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් එවගේම රටවාසී ලෝකවාසී සිල්ගුණ දම් පුරණ සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් සියලුම මහමෙවුනා භාවනා අසපූල වාසය කරන සියලුම පින්වන්ත මහා සංඝ රුවන්ටත් එවගේම පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවී දීර්ඝායු සම්පත් සැලසේවා උතුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනා උදා වේත්වා සාදු 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 ඒ වගේම ඒ කුලතිලක සහ හෙන්නායක පවුල්වල සෑම සිරු දෙනා නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම මළගිය ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා විශේෂයෙන්ම මිය පරලෝ ගිය ඒ ස්වර්ණ හේමමාලි මෑණියන් ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණ කරුණාපාල කුලතිලක පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම අපසෑම සියලු දෙනා නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ඒ ඉදම පරිත්‍යාග කළ යූබී ලාල් පියරත්න මහත්මයා නමින් ඒ වගේම රත්නායක මහත්මයා නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අපසෑම සියලු දෙනා නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ මිය පරලෝ ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයට පත්වෙත්වා වහ වහ සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 පින්කම සඳහා දායකත්වයේ දරන ඒ කුලතිලක හෙන්නායක පවුලේ හැම දෙනාටමත් ඒ වගේම ඒ ලැම්බර්ට් හෙන්නායක පියාණන්ටත් ඒ වගේම මාළනී කුලතික මෑණියන්ටත් ප්‍රියාණි වැයිහෙන මෑණිවරුන්ට ඒ වගේම කුලතිලක සහ හෙන්නායක පවුලේ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ සහෝදර සහෝදරියන් සියලුම දිනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා විශේෂයෙන්ම පවනි ජලිත මෙතුලි සේමල් කියන සියලුම දූ දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා දිමාල් සහ නිතිල් කුලතිලක පුතුණුවන් දෙපළට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මුවින් කුලතිලක මහත්මයාට ඒ දිලිනි හෙන්නායක මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ පවුල්වල සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සිදු කරන්නා වූ ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරෙම සාර්ථක වේවා දරුවන් සිදු කරන්නා වූ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සියලු දෙනාට දීර්ඝායු සම්පත් සැලසේවා ගෞතම බුදු සසුන තුළු තුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනා උදා වේත්වා සාදු 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 ඒ වගේම රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ යූබී ලාල් පියරත් මහත්මයාටත් ඒ වගේම මේ රත්නායක මහත්මයාතුළු මේ පවුල්වල හැම දෙනාටම ඒ වගේම ශ්‍රමයෙන් කාලයෙන් දායකත්වයේ දැක්වූ හැම දෙනාටම මේ සියලු පින් එකසේ අනුමෝදන් වේත්වා ඒ වගේම ඒ ජලපිරිපහදු ඒකකයේ ඉදිකරමින් සිටියේදී රෝගී තත්ත්වයට පත් වූ චමින්ද චන්ද්‍රසේකර මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික මානසික සැප සැහැල්ලු උදා වෙත්වා සුවසේ උතුම් ධර්මයේ හැසිරෙන්නට ගෞතම බුදු සසුන තුළ උතුම් ධර්ම අවබෝධ කරන්නට මේ සියලු පින් හේතුපකාර වේවා සාදු සාදු
සාදු එවැගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලුම මහත් මහත්මීන්ටත් එවැගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ ශ්‍රද්ධා සමාජ සත්කාර ඒකකයේ සියලුම දරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා ධර්ම දාන සමාජික පින්තුන් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා එවැගේම මේ ගම්මානී වාසය කරන සෑම සිළු දෙනාටමත් එවැගේම වෙහෙස මහන්සි වුණ සියලු දෙනාටත් මේ සියලු පින් 100 අනුමෝදන් වෙත්වා අද මේ පින්කමට සම්බන්ධ වුණ ඔබ සෑම සිළු දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික මානසික සැප සැහැල්ලු උදා වෙත්වා ගෞතම බුදු සසුන තුල උතුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනා උදා වෙත්වා සාදු 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 ඒ වගේම විශේෂයෙන් අපේ කඩහත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්මියත් අපත් සමග සම්බන්ධ වෙනවා ඉතින් ග්‍රාම නිලධාරී මහත්මියත් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙලා තියෙනවා මේ පුණ්‍ය ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ඉතින් එතුමියට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා එතුමියත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සිදු කරන්නා වූ ඒ කටයුතු සමාජීයම කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකව සිදු කරගන්නට ගෞතම බුදු සසුන තුල උතුම් ධර්ම අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතුපකාර වේවා සාදු 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 වසමට ආපු දවසේ ඉඳලා වසම තුළ තියෙන ගැටලුවක් තමයි ප්‍රජාවගේ වකුගඩු රෝගී ගැටලුව. ඇත්තටම මේ ශ්‍රද්ධා මාධ්‍ය නාලිකාවේ මේ ප්‍රජාජල ව්‍යාපෘතිය අපිට ගොඩක් වටිනවා. මොකද වාර්ෂිකව 3-4 දිනක් වගේ වෙන්න වකුගඩු රෝගෙන් මිය යනවා මේ කොට්ටාෂයේ මේ බහුතරයක් මේ අපිට දැන් මේ පේන්නේ ඉන්නේ සියලු දෙනා හඳුනාගත් වකුගඩු රෝගීන් සහ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම නොකරපු නිසා හඳුනා නොගත් වකුගඩු රෝගීන් වෙනවා. ඒ සියලු දෙනාට අද දවසේ සිට රෝගයෙන් අත්මිදීමට මේක මහත් පිටුවහලක් වෙනවා. ශ්‍රද්ධා මාධ්‍ය නාලිකාවෙන් ශ්‍රද්ධා පිවිතුරු පැන් වැඩසටහන අපේ වගේ දුෂ්කරතා බොහොමයක් තියෙන වසමක් කඩහත පුංචි කුලම කියන ගමේ අද මේ ශ්‍රද්ධා මාධ්‍ය නාලිකාවේ ශ්‍රද්ධා පිවිතුරු පැන් මධ්‍යස්ථානයේ විවෘත වෙන්නේ ආධාර උපකාර කරපු සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ පුංචි ගමකට මේ වගේ මහඟු සත්කාරයක් සිදු කිරීම වෙනුවෙන් සපතක් අනුන් හට සලසන සතසුහද දවසක් එකම විසුවත් එපමණ මදිද. ඇත්ත වශයෙන්ම අපි මැරෙන අපි මේ සියලු දෙනාම අවුරුදු 100,000 ගණන් ජීවත් වෙන්න පැමිණි අය නෙවෙයි. අපි යම් තාක් දවසක මොන මොහොතකද මොන අවස්ථාවකද කියලා කියන්න බෑ අපගේ මරණය. ඒ නිසා දහසක් වසක් ජීවත් වුණත් යම් කිසි කෙනෙකුට පිහිටක් නොලබ ජීවත් වෙන පුරුෂයාගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් සපතක් යම් කිසි විදියකින් යම් කිසි ආකාරයකින් ඉෂ්ට සිද්ධ කරපු යම් කිසි පුද්ගලයෙක් එකම දවසක් ජීවත් වුණත් ඒ වාසනාව කියා නිමවන්න බෑ කියන එකයි ඒ කවියේ තේරුම. හුඟා දුරට අපිට මේ ගමෙත් සෑහෙන පිරිසක් වග්වඩ රෝගයෙන් මැරුණා. මගේ බෑනා කෙනෙකුත් දැන් අවුරුද්දකුත් මාස 2-3ක් විතර ඇති. එයත් මැරුණේ වග්වඩ රෝගයෙන්. මොකද පිරිසුදු ජලයක් අපිට නොලැබීමේ හේතුවෙන් දැන් අපිට ඇත්ත වශයෙන්ම ඒ පවුල් දෙකට මේ සංසාර ගමන කෙළවරදී අතිවුතු නිවනින් සනසීම ලැබෙන්න හෝ වේවා. අපිට ජල ව්‍යාපෘතියක් මේ අවස්ථාවේදී ලබා දුන්නා ඉතාමත්ම අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිතයවල ඉතාම භයානක ප්‍රයත්නයක් මේ කාලය තුළ පැවතගෙන ගියා. පහුගිය කාලවල මගේ පවුලෙත් මගේ මෑණියන්ගේ පවුලෙත් බොහෝ දෙනෙක් මිය ගියා මේ වග්වඩු රෝගී මාරයට අසු වෙලා. ඒ වගේම ගමේ බොහෝ දෙනා දුකටපත් වෙලා වේදනාවටපත් වෙලා
අර LTT කලබල තිබුණට වැඩිය ගොඩාක් බයට පත්වලා හිටියා මේ වග්ගඩු රෝගයට මිනිස්සුන්ගේ ජීවිත මේ හිටගෙන ඉන්න මිනිස්සයා මැරිලා වැටෙන තැනට මේ ජීවිත පත්වලා තිබුණා මේ වග්ගඩු රෝගය නිසා දැන් ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් අපේ දරුවන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් මෙතුමන් අපේ ගමට ඇවිල්ලා අපේ ජීවිත ගොඩ ගන්නා පිණිස මේ ජලපිරිපහදු කටයුත්තක් කරමින් අපිට ලබා දීලා තියෙන මේ උත්තරීතර පින්කම ගැන අපි හෘදයාංගම කෘතඥතාවය පින් අනුමෝදනාවක් වේවා කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා හෙට දිනේදී පිරිසිදු දිය බිඳක් නොමැතිව පීඩා විඳින ජනතාවට සිනහවේ දියවර ගෙන එන්නට අපට හැකිය වූවා නම් අපේ ප්‍රාර්ථනාවද යයි මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට SCO YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න